ඔච්චරටම අමාරු නම් බෙහෙත් ටිකක් ගන්නකෝ. බෙහෙත් ගන්න තරම් අමාරුවක් නෑ. අර යකඩ අත්වලින් ගාව ටැංක් වල නිකන් ලික් කැටි කැටි ලොගිටි අංගර. ඔය හිතාමතා කරගන්න වැඩනේ. අම්මන් කියන්නේ හොඳ වැඩේ. අර පප්ප ආ අන්න අරුත් දෙන්න එනවා. මේ ඔය කෙල්ල දෙන්න ගිය ඇතුළට යන්න. නැත්තම් මගේ කටි මොන මොන දේවල් පිට වෙයි තැත්. සමහර වෙලාවට උගුළු මේ ජීවිත කාලේටම ආල නැති දේවල් මගේ මේ කටෙන් ඉරිය දෙන්න පුළුවන්. ඒ නිසා උගුළු ඇතුළට යන්න. මත්යා මොනවද මීහරක් ජෝඩුව? තොපි දෙන්න මේ කලේ ඈ මේ මොන අසික්කිට අසමජ්ජාති වැඩත් මේ කලේ ආ ආ චූටි අතපස් වීමක් තමයි මහත්තයා පොඩි අතපස් වීමක් නේ බාන් වැල්කට හට්ටිය තම්බල බීලා බම්බේ ඉන්නේ තාම එකපත රිද්දෙනවා ආ ගොනික කොල ටිකක් ගෙනත් දෙන්නම් මැල්ලුමක් කන්න ගොනික කොල නෙවේ රට තන කොල ටිකක් අරන් වරින් තොපි දෙන්නට මැල්ලුම් අදලා දෙන්න ඔක්කොම හොඳට උනානේ සෑම් මහත්තයා රෙදිපටි ගලවල යන්න කියන්න මතක වෙච්ච එක නේ උනේ ඔය වගේ පොඩි පොඩි දේවල් අමතක කර දෙකේ දවසකට දෙකකට උස්ම ගන්න එක අමතක කරපල්ලා තොපි දෙන්න ආ විසි දාතිලා විසි ලක්ෂක මුටි කෑවනේ ආ දැන් ඉතින් මොකද කරන්නේ සෑම් මහත්තයා ඔබලා වැරදිලාවත් රෝහන් නැමැතිතුමාගේ ගෙවල් පෙත්තට යන්න එපා තොපි දෙන්නගේ කම් පළලා ලුණු දාලා ඇඹුල් කියලා හරයි ආ ඉතින් දැන් මාත්‍යා අඩෝ ඇති කිව්වා නම් ගහන එක නවත්තනවනේ අඩෝ මේ කටවපම් මගේ ලේ කුපිත කරන්නේ නැතුව උඹලා දෙන්න මෙතනින් දැන් පළයලා නැත්තම් මං උඹලා දෙන්නට දෙනවා මොනවද දැන් මාත්‍යා බද්ද කන පුරෝලා ආ මොනවද මං උඹ කුස්සිය ඇතුළට වෙලා කරන්නේ ඉව්වද සර් මං අද හදන්නේ මැලේ පිකල් අච්චාරු මොන පිකල් මැලේ පිකල් හොඳයිනේ උඹට සිහි විකල් වේ ඇත්තමයි සර් සිහි විකල් වෙලා තියෙන්නේ මේ ලුණු ටික කැපුවට පස්සේනේ මතක්ුනේ හදන්න දන්නේ නැහැ කියලා තුසන්තෝ ලුණු කිලෝ දෙකම පතුරු ගැහුවද ආ බෝ සර් ලුණු ගණන් නැහැ මිනිස්සයෝ ඔය පිකල් හදන්න නැතුව ඈ සම්බෝලයක් හදලා සුදු හාල් බතක් උයලා කරවල කෑල්ලක් බදලා ගත්තනම් රැයට කනවනි අසංගේත එම් මලයි ලැබුණා නම් හැමදාම කනවනි සර් උඹ දන්නවද මම හොඳ සූප වේදියෙක් දැනගන්න අවුරුදු ගානක් එක්ස්පීරියන්ස් තියෙනවා මෝලා ඉතින් මං ඒක දන්නවා මෝලා නෑ සර් මං දන්නවා ඒක සර් රෝහන්තල්ලා ගෙදර කුස්සි අවුරුදු 10ක් 15ක් පන්දි ඉඳලා 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 දේශපාලනේට ආවි කියලා මං විතර නෙමෙයි මුළු රටම දන්නවනේ සර් නායකතුමා ආ එහෙම දේන මට දෙන්න බොහොම දේ ඔක කතා කරන්නේ නායකතුමත් එක්ක හෙලෝ නායකතුමා ඔව් නායකතුමා හෑ කවුද කිව්වේ අනේ නෑ නෑ ගෝමදාසයා ආයෙනම් අමරදාසයා අමරදාසයා කිව්වද ඔක්කොච්චි ඔක කිය
කියන්නේ බොරු. ඕක කියන්නේ බොරු සර්. තරහ හිටපන්. නෑ නෑ මේ ළඟ ඉන්නේ කාටද? නෑ 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 නෑ. ඒක එතනම තියෙනවා. ඔය තියන්නේ අසගේ ටලියෙක් වගේ. අතත් තිබෙන්නේ. ඔය බොරු. අනේ. हाँ 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 नहीं तुम्हारी हर 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 ऐ सर मांगी वराई अरे गोम मोला अमरदास या मलसाला कार या मैं तो नहीं मिया को आते आटी साल लिया रे जना ऊटे उदाउ के लाके लाओ को मनाएग तुम्हारे देशा बाला एक कभी तरक निमी मगे पपूट लेट උඹට ලේනුවට මගේ තාම රත් වෙලා හරියන්නේ නැව හරියන්නේ හරියන්නේ ඔව් යන්න වෙනවා යන්න වෙනවා දැන් පජාතයිනේ ඔක්කොම විනාසයි අතේ මාට්ටු අර ගොම්මෝලා මාව කෑවා ඔක්කොම කේලන් ටික කියලා ඔව් කාරදීනේ සර් කාරදීනේ මේ මකුණු වෙවි පජාතේවි මේකේ රැඳෙන්න බෑනේ මම ගිනාපු ආත්ම ගෞරවයට මොකද වෙන්නේ ඔව් ඒක ඉවරයි සර් එදත් ඉවරයි අදත් ඉවරයි හෙටත් ඉවරයි नगराधिपति ये कापू कैम है, ऐंगे तो होते डालने लगे, तादेत में एक्सरसाइज पार दान। मेरे जब है वो ही, हाँ, पालनों में इतने बैठे, को तमसी कर रहा है मैं चंगोले तो ना। अरे कियला वैदक नया रोहन है बच्ची तुम्हा, पनंग हाथर का मुले खालन तक नया ने मुंट, हाँ, मुनोवा कीवत वैदक ने, अरे तुम दिखा� අනේ වගේ අනිත් එක උන් හිටියේ තමුන් ගාවනේ ඈ අපෙන් පුරුදු වෙලා වෙන්නේ ඇති හැබැයි ඕකුන්ට කියනවා මට හවු වෙන්න එන්න එපයි කියලා හරිද මං කියන්න රුවන් නැවතිතුමා මේ ඒක නෙමෙයි මොකද්ද දැන් අපේ ඊළඟ සැලැස්ම මට කිසිම අදහසක් එන්නේ නෑ ඔයි අපි එක්ක වෙලා බණ්ඩඩ අදින අංජිය අපිටම කැරකිලා එනවනේ ඒකනේ දැන් බලන්නකෝ කුණුමල් මාලයක් දාන්න සෙට් කරා ඒක අපේ බෙල්ලටම වැටුණා සල්ලි දීලා නිමල් වන්නියට කියලා ගස්සන්න හැදුවා ඌ ඇවිල්ලා අපිට ගැව්වා ඔක්කොම අනිත් පැත්තටමනේ කරගෙන මේ මෙයක ඉන්දියාවෙන් කට්ටඩි ගෙන්නගෙන බලගතු ආරක්ෂාවක්වත් කරගෙන දන්නේ ඕනම් මට පොඩක් ඔයලා බලන්න පුළුවන් එහෙම කරලා දිනවද කියලා තොইলයක් නටලද කියලා බලනවා බලනවා මොනොත් අපි නටමු හොඳ තොইলයක් ඈ අපි දෙන්න අම්මෝ මට නම් යකාට ඉන්න බෑ සුදුයි මං කිව්වේ ඇදුර කට්ටියක් ගෙන්නලා උන් ලව්ව හොඳ තොইলයක් නටවමු කියලා
අපි ඉතින් නටපු තරමක් නැටුවේ තොයිල් නේද? තොයිල් කිව්වා මතක් වුණේ. මොන තොයිලයක් හරි කරලා නගරාධිපති බණ්ඩට පිස්සුයි කියලා ඔප්පු කරගත්තොත් ඌව නගරාධිපතිගෙන් අයින් කරලා පිස්සන් කොටුවට දාන්න පුළුවන්. ඉතින් බණ්ඩට පිස්සු නෑනේ. කොහොමද ඒක කරන්නේ? අපි පිස්සු වට්ටමු. පිස්සු වට්ටන්න? ඔව්. කලින් ඒවත් අනිත් පැත්ත කරකිලා අපි ඇඟටම ආව වගේ ඒක විරෙනකොට අපිට පිස්සුයි කියලා ඔප්පු වෙයි දන්නේ. අපිට පිස්සු නෑ. තමුන්ට පිස්සු කියලා ඔප්පු වෙයි. ආ අංකල් සෑම් අංකල් සෑම් අනේ ඇත්තමයි. කෑවයි නම් කෑවේ නෑ උපන්ත දෙක ඇස් දෙක බලලා. මේ වගේ කුලියක්. අනේ අප්පා ගඳයි කියන්නේ නිකන් නායකු වෙලා වගේ වටපිට ගඳ එනවා ළඟ ඉන්නකොට ඔය දෙන්නගෙන් ගඳ එනවා වගේ. කට වහපියව තොපි දෙන්නවා ඈ නගරාධිපති යටි කියලා ඉඳමෙන් ආදායමක් ගන්න ගියා. ගහන්න හිතෙනවා බහු වෙච්ච එකෙන් ඔළුව දෙබෑ වෙන්න. ඔය නගරාධිපති බණ්ඩා දස කපටියෙක්. නිකන්වත් කිව්වේ නෑ වතර කුංගිනක් දානවා කියලා. දැක්කනේ කතා කරපු විදිය. මේ 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 රංගන මේ අපෙත් වැරද්දනේ අප්පා. අපි යාට ගිහිල්ලා කිව්වේ නිකන් මේ ඕ ගඳ ශබ්ද බද්ද නැති නිකන් වැඩක් ෂෙට් කරන්න කියලානේ. ඉතින් ඒ වෙලාවට තමයි ෂෙට් කරලා තියෙන්නේ. ඒ පැත්තෙන් බැලුවම ඉතින් ඇත්ත තමයි. ඒ වට බණ්ඩ කියන්නේ කඩප්පුලි යමන යකේ. සෙල්ලුව තමාවකට ඡන්දේ දුන්නේ. ඒකද මේ සුද්ධ කරන්නේ. ඔව්නි. ඡන්දේ දීපු අයට මොනව කිව්වත් වැඩක් නැහැ ඉතින්. ඒ හේතුව අහන ඕනතරම් දේවල් තියෙනවනේ. මේ රංගන නගරාධිපති තමා නිකන් චෝදනා කරන්න එපා. ඒක අපේන වැරද්ද. වැරද්ද තොපේ නම් හිට එලිවෙන්න කලින් අරන්දා බලලා ඔය කුණකොඩ. එහෙම කරන්න බෑනේ විල්සන් මහත්තයා. අපි ඇග්‍රිමන්ට් එකට අස්සම් කරා නම් ඒක කාලී ඉවර වෙනකන් කොයිතරම් ගඳ තිබුණත් අපිට ඉවසගෙන ඉන්න වෙනවා. මේ ගඳ මේ විදිහට තිබ්බොත් මං ඉක්මනට මැරිලා යනවා. මේ ගඳ තිබුණත් නැතත් වෙන්න ඕනේ වෙලාවට වෙනවා. අදාළ නෑ නේ මට අදාළ නෑ නේ. සර් කෝ කට්ටි ඉන්නවද? ආ සර් සෑම් සර්රුයි දීපා මිසුයි ඩේසි මිසුයි ඉන්නවා අනිත් අය එළියට ගිහිල්ලා. ඒ තුන් දෙනාට හරියන්න කියනවා. හා සර්. ආ එන්න සෑම් මහත්තයා. මේ නෝ සර්. මං ඔයගොල්ලන්ට එන්න කිව්වේ වැදගත් කාරණයක් ගැන කියන්න. ඒ කාරණය සෑම් මහත්තයාට නම් සතුටුදායක එකක් වෙයි කියලා මම හිතනවා. ඒ මොකද නගරාධිපතිතුමා? මං තීරණයක් ගත්තා. ඒ මොකද්ද? නගරාධිපතිකමෙන් අයින් වෙන්න. ආ? මේ නගරාධිපති ධූරයෙන් ඉල්ලාස් වෙනවා? මං කැමති නෑ සෑම්. දූෂිත ජනතා සේවකෙක් විදියට හංවඩු ගේන්න. මේක මගේ අවසාන තීරණය. එතකොට කවුද නගරාධිපතිතුමා වෙන්නේ?
කවුද ඉතින් අපේ සෑම් මහත්තයා නිසා මේක බාහිර දූර වැඩක් සෑම් මගෙන් වෙච්ච වැරදි අතපසු වී ඔයාගේ නොවෙන්න වග බලා ගන්නවා නායකතුමා මට නගරාධිපතිකම දෙයිද මං එල්ලීමක් කරන්නා